समीप समदतावे अतिकरगेन मागे देशपान गमनट लोकु मेहवरक करमिन अभियोग रसक मैद्दे ताडन पीडन देशपान हिंसने तुल अमारु गमनक कविल्ला अद शिरंत अमरसेकर मैथितुमा जायल नायकत्वे लबागेन अनिवार्यन्म मेवर मैथिवरनेन मट लोकु विश्वासयक् तिबेनवा जायल जनताव एतुमाव मैथि सभेयट गेन यन्नट सूदानम कियन पणिविडय अद तमुन्नांसेला सीधु दिनाटम लबा शिरंत अमरसेकर कियन्ने पोदु जनतावत् समग सामान्य जनतावत् समग हितामत्म समीपव जनता हितैषीव कटयुतु करन पुद्गल ए निसाम तमाई अद मेसा विशाल पिरिसक् इतुमागे निवसट रोप्पेला इतुमागे अभिमानवत् देशपालन गमनट आशीर्वाद लबादे मम कियन्न कमति मे गंपह दिस्त्रिक्के मं वेनुवेन कैपिली केटिली ताडन पीडन रसकट मुळुणु कट्टियट मेदा पार संविधायक कम सह बलयलक् नियोजित कम अपि लबा दीला तिबेना अत्तवशेत मित्तवरुने अद गंपह दिस्त्रिक्के अलुत् परंपरावक् निर्माणय अलुत् गमनक् क्रियात्मक वेनवा मे अलुत् गमन तुल जायलट जवसंपन्न नायकत्वयक् लभेनवा ए निसा शिरंत अमरसेकर मैथितुमाट अपि शुभ पतनवा अपे शुभाशिंसने पुद करनवा मेवर महामतिवर ने नियत जायग्रहण लबला अपे गंपह खंडाय मे विशियक दिनात समग मेवर दुरकतनें समग जन बलवेगें अपे मुलु गंपह दिस्त्रिक्केम होल्लनवाय कियनक मे रस्सावेन कियन्नेमि हितवत् मित्रवरुनि नोवेम्बर 16 वेनिदा रटे जनताव 69 लक्षयक् वेनसक् अति करन्नट कटियुतु करा एदा अद तुल मास 7-8ක් तुल वेनसै महिमय तेरेनो मट विशेषयेन्म मतक् वेन कारणावक् मे वेलावे कियन्न कमति जनाधिपति वर्ण मतिवर्ण व्यापार अनगमं अभी कोहम कोहम हरि प्रवृत्ति बलन अभी तदिपन ये दुर्कथन पहस काम खुले मम देखा महाविशाल प्रमाण विदेशी रटवल सेवे करण श्रमिक जनता विशाल प्रमाण यावे वेन मुनोटे अर वेन सरा
මේ රටට අලුත් ආරම්භයක් ඕන කියලා. මේ රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි කියලා. ඒ පැහැදිලි වෙනස හිතේ තබාගෙන 69 ලක්ෂය ජනවරම ලබා දුන්නා ඒ වෙනස වෙනුවෙන්. කතරම් පුද්ගලයන් පිටරට ඉඳලා ආවද කිව්වොත් අපේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම ඒ අත්තුන්ට රට විරෝහීලා නමක් තිබුණා. ඇත්ත වශයෙන්ම රට විරුවන් සහ ඒ රට විරුවන්ගේ පවුල් විශාල ප්‍රමාණයක් අර 69 ලක්ෂයත් එක්ක වෙනස ඇති කරා. එදා මට මතකයි ජනාධිපතිවරණ ව්‍යාපාරේ මම කිව්වා කවුරු මොන දේ කිව්වත් මේ රටේ ජනතාවට දුකේදිත් සැපේදිත් දෙකේම ඉන්නේ අපි විතරයි කියලා. නමුත් කිව්ව දේවල් ඇහුවේ නැහැ. රට විරුවන් ටික 69 ලක්ෂයත් එක්ක එකතු වුණා. හැබැයි මිත්‍රවරුනි මාස 10ක්වත් ගියේ නැහැ. මගේ පියාණන් කිව්වා වගේ සත්‍ය ජයග්‍රහණය කරා. අපි හැමෝම බලාපොරොත්තු නොවුණු COVID-19 වසංගතය මුළු රටේම ව්‍යාප්ත වුණා. අපේ රටේ පමණක් නෙවෙයි සමාවෙන්න අපේ රටේ හැම ප්‍රදේශයකම ව්‍යාප්ත වුණේ නැහැ. මම කියන්නේ මුළු ලෝකෙම ව්‍යාප්ත වුණා. මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා ජාත්‍යන්තර ආර්ථිකයේ කඩා වැටුණා. අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. දැනටත් කඩා වැටිලා තියෙනවා. මේ ජාත්‍යන්තර ආර්ථික පීඩනය තුල මොකද්ද සිද්ධ වුනේ? අපේ රට විරුවන්ට තිබෙන විදේශීය රැකියා අවස්ථා ක්‍රමක්‍රමෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඒ රටවල් වල රැකියා කරපු එදා රට විරුවන් හැටියට ඇවිල්ලා ඡන්දේ දාපු බහුතරයක් අනාථ වුණා. අද වෙන විට කුවේතේ, කටාර් වල, සෞදි වල, ඩුබායි වල දසදහස් ගණනින් අපේ රට විරුවන් ඉන්න අනාථ වෙලා. හැබැයි මිත්‍රවරුනි එක පාරටම රට විරුවන් කියන නාමය අද වෙනස් වෙලා. දැන් මේ ඇත්තෝ රට විරුවෝ නෙවෙයි. දැන් මේ ඇත්තොන්ට කියන්නේ කෝවිඩ් බෝම්බ කරුවන් කියලා. තමුන්නාන්සලා මුහුණු පොතෙන් දකින්න ඇති ඒ දර්ශන පේවමන්ට් වල, ඒ වගේම අනාථාගාරවල අර පුංචි මැට්‍රස් එකක් දීලා මහ පොළවේ නිදාගෙන මහා දුකක් විඳිනවා. එදා ඡන්දේ දාපු රට විරුවෝ රකින්නට කවුරුත් නැහැ. ඒ අය වෙනුවෙන් කතා කරන්නටත් කවුරුත් නැහැ. මේ ප්‍රශ්නේ ආරංචි වුණු වහම මම මගේ කාර්යාලයට ගෙන්නගත්තා කුවේටි තානාපතිතුමා. දෙන්නා කතා කරලා කිව්වා මේ තියෙන තත්වයට අපිට එකඟ වෙන්නට බෑ. මේ අපේ විදේශ ශ්‍රමික ප්‍රජාව රැකගන්නට ඕන. සමගි ජන බලවේගයේ විපක්ෂයක් හැටියට බල කරනවා. ඒ රටවල් වල සේවය කරන අපේ ශ්‍රමික ජනතාවට, ඒ අම්මලා තාත්තලා, ඒ සහෝදර සහෝදරියන්
රැකගැනීමේ වගකීම ඒ රටවල් වලට තිබෙනවා කියන කාරණාව මොනවාද කුවේටි තානාපතිතුමා මට කිව්වේ එතුමා කිව්වා ෆිලිපීනියෙන් ආපු ශ්‍රමිකයන්ටත් ඔය ප්‍රශ්නේ තියෙනවා ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් ආපු අයටත් මේ ප්‍රශ්නේ තියෙනවා ඒ රටවල් වල රජයන් කළ යුතු දේ සියල්ලක්ම කරා ඒ අනාථ වෙච්ච කට්ටිය ඔක්කොම රැගෙන ගියා මොනවත් නොකරේ ශ්‍රී ලංකාව විතරයි කියලා තානාපතිතුමා මට කිව්වා මම මේ ප්‍රසිද්ධිය කියන්නේ හංගන්න දෙයක් නැහැ කොහොමද මිත්‍රවරුනේ නොවැම්බර් 16 69 ලක්ෂයේ ගණ්ඩ රටවිරුව හරයි කොවිඩ් අභියෝගය එල්ල වෙනකොට බෝම්බ කරු මිනිස් බෝම්බ මිත්‍රවරුනේ දැන් කාලය එළඹලා තිබෙන්නේ රටේ ජනතාවටත් එදා අද සංසන්දනය කරන්න එදා කිව්වා සජිත් ප්‍රේමදාස දෙන්න යන ජනසවිය වැඩක් නැහැ ජනසවියයි සමෘද්ධියයි දෙකම එකට දෙන එක වැඩක් නැහැ අපි දෙනවා 3000 මල්ල කියලා කිව්වා ඕ මල්ල තියනවද මල්ලක් නැහැ මල්ලේ පොල් වෙලාදී මිත්‍රවරුනි එදා අපේ සමාජ සුභසාධන වැඩපිළිවෙල ජනතාවම ප්‍රතික්ෂේප කරා අද ජනතාව කියන්නේම සුභසාධනය ඕනේ කියලා එදා සුභසාධනයේ පරුස වචනය අද සුභසාධනය නැතුවම බැරි දෙයක් එදා අපි කතා කරේ මනුෂ්‍යත්වය ගැන අපි මනුෂ්‍යත්වය ගැන කතා කරනකොට රටේ ජනතාවට අමුතුම චිත්‍රයක් නිර්මාණය කරලා පෙන්නලා දුන්නා නෑ අපිට ඕනේ වීරත්වය දැන් මොකෝ වීරත්වය කොවිඩ් ප්‍රශ්නෙට ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙනවද වීරත්වයේ නාමෙන් ඇති කරපු වෙනස අලුත් ආණ්ඩුව රටේ ජනතාවට සලකනවද මතක තියාගන්න මේ කොවිඩ් ප්‍රශ්නෙම්ම අපි දැනගත්තා ආණ්ඩුව මේ රටේ පවුලක් කීයකට තක්සේරු කරනවද කියලා හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි රට විපතකට පත්තුණු වෙලාවේ තමුන්නාන්සෙලට දුන්නු අගය කීයද 5000යි ඔන්න රටේ ජනතාවට දීලා තියෙන අගය මේ රජයේ ලබා දීලා තිබෙන අගය ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයකට ජීවත් වෙන්න 20000ක් දෙන්නට ඕන මාසයකට 20000ක් දැන් දීලා තියෙන්නේ නිකම් 5000ක් ඕන නම් තව 5000ක් දෙයි ඡන්ද ගුණ්ඩුවක් හැටියට මහමැතිවරණය කිට්ටු කරලා නමුත් මම තමුන්නාන්සලාට ප්‍රකාශ කරනවා ලෝකයේ අනිකුත් රටවල් මේ ආර්ථික තත්ත්වයේ නැවතත් වරක් යථා තත්ත්වයට පැවතෙන තෙක් ඒ රටවල් තමන්ගේ ජනතාවට උපරිම උදව් කරනවා මම මුතුමන්ලට කියන්න කැමතියි අගෝස්තු 5 වෙනිදා මේ රටේ ජනතාව සමගි ජන බලවේග රජය පිහිටවනකොට දුරගතනින් අපි සියලු දෙනාම ජයග්‍රහණය කරනකොට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙනකන් හැම පවුලකටම අපි මාසික 20000 ලබා දෙන්නට අපි දියුරලම පොරොන්දු වෙනවා නොවැම්බර් 16 වෙනිදා අපි යෝජනා කරපු දේවල් අහක දැම්මට ප්‍රශ්නයක් නැහැ මෙදා පාරේ මෝඩ වැඩේ කරන්න එපයි කියලා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුව ටොම්පච ආණ්ඩුව මාර්තු අප්‍රේල් විදුලි බිල ඉවත් කරනවායි කිව්වා කපා හරිනවායි කිව්වා දැන් මේ මාසේ බිලට මාර්තු අප්‍රේල් ඒ දෙක තුනම එකට එකතු කරලා
මට ආරංචි රතු නිවේදනයත් එක්ක එනවලු බිල්පත් ඔන්න එක ටොම් පචය ඊට පස්සේ කිව්වා සැමන් වලට පරිප්පු වලට මිල පාලනයක් කරනවයි කියලා ක්‍රියාත්මක වුණේ දින 15යි දැන් මොකකටවත් මොන පාලනයක්වත් නැහැ මිල පාලනයක් නැහැ ආණ්ඩු පාලනයක් නැහැ රටේ පාලනයක් නැහැ අද වර්තමාන රජය සහල් මාෆියාවට ගොදුරු වෙලා යටත් වෙලා වහල් වෙලා පාලන මිල දැම්ම 90ට සහල් මාෆියාව ගැරෙව්වා ගොරෝපු හැටියේ නැග්ගෝ එක 90ට මේ කතා හදනව නෙමෙයි මේ මම මේ කියන්නේ මහ පොළොවේ ඇත්ත මේ ඇස් දෙකට පේන සත්‍ය මිත්‍රවරුනි 20000 දෙනවයි කියනකොට සමහරු ප්‍රශ්න කරනවා කොහෙන්ද ඕව දෙන්න සල්ලි කියලා මම අහනවා ගල්කිස්ස දෙහිවල මුහුදු තීරුවේ වැලි පිරවීමේ කොමිස් ව්‍යාපෘති වලට ලක්ෂ 8900ක් වෙන් කරන්න පුළුවන් නම් ඇයි 20000 දෙන්න බැරි ඩොලර් ලක්ෂ 400ක ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හෝමාගම හදන්න සැලසුම් කරනවා නම් ඇයි ඩොලර් ලක්ෂ 400 20000 ගන්න මිනිසුන්ට දෙන්න බැරි මේ කොරෝනා ප්‍රශ්නේ මැද්දේ අධිවේගී මාර්ග තනන්නට කොමිස් ලෝන් ව්‍යාපෘති වලට අත්සන් තබනවා නම් ඇයි 20000 දෙන්න බැරි ඇත්තම කියනවා නම් මිත්‍රවරුනි 20000 නොදෙන්න ලොකු හේතුවක් තියෙනවා ඒක නෑනේ 5% එක ඒක නෑ 10% 15% 20% නෑ 20000 ඉතින් 20000ම දෙන්න ඕන කාටවත් පංගුවක් නැහැ අනේ බලන්න අර 5000 දෙන්න අපේ ජනතාව ගිහිල්ලා පොහොට්ටුවේ පළාත් පාලන ලොක්ක ළඟට ගිහිල්ලා දන ගහලා දන නමස්කාර කරලා අනේ අපිට මේක දෙන්න අනේ අපිට මේක දෙන්න කියලා අනේ 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 කියන්න ඕන නී හරිනි මිත්‍රවරුනේ රට වහලුන් බවට සලකන යුගයක් බිහි කරලා වහල්ලු වගේ හැසිරෙන්න ඕන මොනවා කිව්වත් ඇමරිකාවේ ඩෙමොක්‍රටික් රිපබ්ලිකන් පක්ෂ දෙක අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනිත් අය අතර කොච්චර හැප්පිලි තිබුණා දෙගොල්ලම එකහුව වෙලා දුන්නා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක ආර්ථික හයියක් දුන්නා බිලියන නෙවෙයි ට්‍රිලියන 2.3 කොහොමද ඒ හයිය දුන්නේ මිනිසුන්ගේ ගෙවල් වලට කැප ඇලෙන්ස් එක ගෙව්වා කෙලින්ම බැංක account එකට ඇව්වා ගිනුමට ඇව්වා එහෙ එහෙම කරනවා මෙහෙ මෙහෙ ගිහිල්ලා වැඳ වැටෙන්නට ඕන අනේ පොහොට්ටුවේ ලොක්කෝ මටක් දීපම් 5000 ඒක තමයි මිත්‍රවරුනේ මහ ලොකෝට මැදි ආදායම් රටක් කියනවා මැදි ආදායම් වගේම වහල් භාවය ව්‍යාප්ත කරන රටක් කොච්චර මැදි ආදායම් කිව්වද මිත්‍රවරුනේ මේ ක්‍රමයේ වෙනසක් වෙන්නට ඕන ලැජ්ජයි කියන්න පකිස්තානයේ අගමැතිතුමා හනනගල කියනවා දකුණු ආසියාවෙන්ම තෙල් මිල අඩුවටම පාරිභෝගිකයාට දෙන රට පකිස්තානයයි කියලා. එයාම කියනවා ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙන් 75%ක් වැඩියෙන් අය කරනවායි කියලා. කවුද කියන්නේ ඉම්රාන් ඛාන් අගමැතිතුමා. අපේ හාදිය මොකද කරන්නේ අපේ රටේ? අපේ හාදිය කැබිනට් එකෙන් අනුමැතියක් අරන් තියනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා. අවුරුද්දකට. මං අහන්නේ මේ තෙල් මිල අඩු කරලා ඒ සහනය ලබා දෙනවට ඇයි මේ ආණ්ඩුව විරුද්ධ? ඇයි මේ ජනතාවගේ අතේ වැඩිපුර මුදල් ප්‍රමාණයක් රැගෙනවට මේ රජය විරුද්ධද? ඇයි මෙච්චර කුහක? අපි අහන්න කැමතියි.
මම තමුන්නාන්සලාට කියන්න කැමති මේ ක්‍රමයේ මේ විදියේ වෙනසක් සිදු වෙන්නට ඕන වෙනසක් වෙනවා වෙනසක් කරනවා දුර්ඝතනයේ දිනනවා සමගි ජන බලවේගයේ දිනලා දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොර සංවර්ධිත රටක් උදෙසා සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම අපේ ජීවිත වුණත් කැප කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අවසාන වශයෙන් මතක් කරන්නට ඕන මේ සමගි ජන බලවේගයේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගේ යෝජනාවක් මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ සන්දාන හදලා සන්දාන වලින් ඉල්ලන්න මම හිටියේ UNP ගේ නායකයා හැටියට මේ පාර නැතිවරණය මෙහෙවන්න හැබැයි එතුමා කිව්ව සජිත් මට තවත් දුරටත් මට පක්ෂයේ නායකත්වය ඕන මම ඒක අත්හරින්න නැහැ කිව්වා මාත් මේ හාස කිව්වා හැබැයි සජිත් මට මහමැතිවරණය මෙහෙවන්න බැහැ කිව්වා මහමැතිවරණය ඔයා කරන්න ඕනේ කිව්වා මම නායකකම ඉන්නම් කිව්වා ඒ නිසා සජිත් මෙදා පාර අපි ඉල්ලන්නේ සන්දානේ කවුද කියන්නේ මම නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම කියලා ජනවාරි 30 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එතුමා කියනවා සන්දානේ නායකයා සජිත් අගමැති අපේක්ෂකයා සජිත් නාමේදනා මණ්ඩලයේ සභාපති සජිත් ඒ විතරක් නෙවෙයි සජිත් ඔයා සන්දහනෙට මහලේකම් කෙනෙකුත් පත් කරගන්න. ඉතින් පත් කරා. සන්දානයත් අපි ලියාපදිංචි කරා. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාව පත් කරා. ඒක පාර්ලිමේන්තු කණ්ඩායම අනුමත කරා. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරා. ඔහොම යනකොට පාර්ලිමේන්තුව විසිරවන්නට ඔන්න මෙන්න තියෙද්දි කකුල් මාට්ටු දාලා වැඩේ බකල් කරා. මං හිතන්නේ කෝල් එකක් ඇන්නේ ඇති අර අනිත් පැත්තේ මෙගා ඩීල් මෙගා සහ මරු ඩීල් ඒ නිසාම වැඩේ කඩා කප්පල් කරා දැන් තමුන්නාසලා දැක්කද ජනාධිපති වරණය අවසන් වහම අපේ හාදේව ටිකක් ගියානේ අර අනුරපුර වන්දනාවේ දන්නවද අනුරපුර වන්දනාවගේ හූහඬ නැත. බඩු ටික ඔක්කොම දැන් එකටනේ බලන්න. දෙයියෝ පෙන්නලා දෙන දේවල්. ලැජ්ජ නැතුව හූහඬ මැද ගිහිල්ලා. දැන් මෙදා පාර ඒගොල්ලෝ කියනවා එලිපිට කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා කොහොම හරි മന്ത്രി ටිකක් අරගෙන മന്ത്രിකන් ටිකක් අරගෙන අපි ගහන්න ඕනේ කිවිසුම රජයත් එක්ක ඇමරිකන් ගාන. මෙන්න මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂයට ගිය කල සමා වෙන්න එක්සත් ජාතික පක්ෂයටවත් අලියටවත් ගිය කල නෙමෙයි 25 වසරක් අපේ පක්ෂයට කරපු මේ බරපතල ඓතිහාසික හානිය හැබැයි කවුරුත් බය වෙන්න එපා කවුරුත් කලබල වෙන්න එපා පස්වෙනිදා අපි දිනනවා පස්වෙනිදා අපි රාජ්‍ය බලය ලබා ගන්නවා ඒ විතරක් නෙමෙයි මුළු ජාලම ගිහිල්ලා මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම ගිහිල්ලා මුළු රටේම අපි සීරු දෙනා ගිහිල්ලා ජන සවියෙන් ජන බලයෙන් ජන ශක්තියෙන් අපි සිරිගොත වගකීම බාර ගන්නවා කියලා මම මේ අවස්ථාවේ කියනවා දැන් තමුරුන්සලා කවුරු කලබල වෙන්න ඕනේ නැහැ එහෙම ඇතිවර නියුත්තුය දෙක තුනක් හතරක් ගණන් අනේ පව් මේ එකට එකතු වෙලා යන්න තිබ්බ ගමන මොකද උනේ මෙගා ඩීල් එකෙන් කඩා කප්පල් කරා මෙගා ඩීල් දැන් තමුන්නාසලට හොඳටම තේරෙනවනේ ඔන්න ඇමතිවරු දෙන්නෙක් එකවරම ඒ අයට චෝදනා එනවා චෝදනාවෙන් පස්සේ එක්කෙනෙක් අතුලට යනවා එක්කෙනෙක් එළියේ දැන් අතුලට යන මිනිහ මොනවද කරලා තියෙන්නේ? අතුලට යන මිනිහ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දීලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් දීලා
අනිත් බඩුව කරපු දෙය තමුන්නාසලා දන්නේ මම කියන්න ඕනේ නැහැ මිත්‍රවරුනි පක්ෂයක් කෑවා රටක් කෑවා ආත්මයක් කෑවා ඕවා ඔක්කොම ඉතින් මගේ ඔළුව උඩට ආවේ හැබැයි මට අඩුම ගානේ දින 60ක්වත් තිබ්බනම් ජනාධිපතිවරණය කරන්න මම විශ්වාස කරනවා අපිට මේට වැඩිය හොඳ ගමනක් යන්න තිබ්බා කොහේ ඉතින් මට මැතිවරණ දෙකක් නේ ඇයි අපේක්ෂකත්වයේ ගන්නටත් මට රට වටේ යන්න සිද්ධ වුණා ජනතාව එකතු කරගන්න ඒ නිසා හොඳට මතක තියාගන්න මේ රජයටවත් අර අවලංගු කාසි වලටවත් හෘද ස්පන්දනය ජනතාවගේ තේරෙන්නේ නැහැ මං හොයලා බැලුවා මිත්‍රවරුනි ඇත්තටම මේගොල්ලෝගේ අර ජනතාවගේ දුක දැන නාඩිය වැඩ කරන්නේ නහරේ වැඩ කරන්නේ නහර ක්‍රියා විරහිතයි ජන දුක හඳුනන නහරය මම කියන්න කැමති සජිත් ප්‍රේමදාසගේ හොඳටම වැඩ කරන ඒ නිසා තමයි මම පොදු ජනතාව වෙනුවෙන් කතා කරන්නේ හැබැයි පොදු ජනතාව ගැන කතා කරනකොට අර සමහර වහල්ලු පහර පිට බහර ගහනවා හැබැයි මම මේ වහල්ලුන්ට කියන්න කැමති සුබ පණිවිඩයක් දෙන්න කැමති අගෝස්තු 5 වෙනිදාට වහල්ලුන්වත් මම බේරනවා නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත සෞභාග්‍ය සම්පන්න මාතෘභූමිය අපි බිහි කරනවා කියලා ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් අපේ ශිරන් තමරසේකර මැතිතුමා ඇත්ත වශයෙන්ම ලොකු කැපකිරීම් කරපු පුද්ගලයෙක් අපේ නීතිඥ අමරසේකර මැතිතුමා එතුමාගේ ජයග්‍රහණය සාක්ෂාත් කරන්නට ඔබතුමන්ලාගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ බල ප්‍රදේශයෙන් අපේ අතුකෝරාල මැතිණිය ඉදිරිපත් වෙනවා. ඒ වගේම තවත් කැපකිරීම් කරපු වත්තලින් කැපිල්ලට ලක්කුණු අපේ සිරිකමල් මැතිතුමා එතුමත් ඉදිරිපත් වෙනවා. මේ ඔක්කොම කැපිලිකාරයෝ ටික ඉන්නේ නැන්නේ. යූ ජෝර්ජ් පෙරේරා මැතිතුමා එතුමත් ඉතින් පළවෙනි වතාවට මේ මැතිවරණයක් ඉල්ලන්නේ බලයලත් නියෝජිත කමක් එක්ක පළවෙනි වතාවට. එතුමත් කැපිල්ලට ලක්ුණා. කෝ අපේ චණ්ඩි මැතිණිය මට චණ්ඩිකන් දානවා යා. අපේ රෝස් ප්‍රනාන්දු නීතිඥතුමිය එතුමියත් කැපිල්ලට ලක්ුණු අපේ දඩබ්බර කාන්තාවක් මට ඔබ කියන්න ඕන වෙලා හිටියේ. හරිම දඩබ්බරයි. ඒ වගේම අපේ හැමදාම කැපිල්ලට ලක්ුණු අපේ සරණලාල් චන්ද්‍රසෝම මැතිතුමා එතුමත් හැම විටම අපි වෙනුවෙන් හිටියා. මට පේනවා පස්සෙන් එනවා. මෙහාට එන්න ඔයා. මෙයා හැබැයි මට කැපිල්ලක් දැම්මා ටෙලිෆෝන් එකේ. අන්න ඒ කැපිල්ල හරි මතක තියාගෙන මේ දුරකථනෙට කතරේ ගහන්න. අපේ රංජන් ලොක්කගේ ටෙලිෆෝන් කතාව. මෙහාට එන්න ඔයා. මිත්‍රවරුනි, එතුමා ගැන කතාවක් කියන්නට ඕන. මෙතන කියන්නේ නෑ. මේ කතාව කියන්නේ. කිව යුතු කතාව කියලා. හුඟක් කතා තියෙනවා කියන්නේ. ඇත්තම කියනවනම් පුංචි දෙයක් කියන්නෝනේ වෙලාවක් තියෙන අවස්ථාවකදී නෑ ඇත්තටම මගේ එතුමගේ හුඟක් කතා තියෙනවා ටේප් කරපු ඒවා නෑ මං කියන්නම් ඒ එළියට නොදාන හේතුව මම වැඩිපුර කතා කරේ මම එතුමට ඉංග්‍රීසි පාඩම් ඉගෙනනවා ටෙලිෆෝන් එකේ ඔව් ඒවා එළියට දාන්නේ නැහැ වෙනත් ඒවා තමයි දාන්නේ හැබැයි එතුමා දවසක් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා එතුමට කිව්වා ගෙට් අවුට් කියලා අයින් වෙනවා මම ඔයාට දෙන්නේ නැහැ අපේක්ෂකත්වය මම කිව්වා රංජන් කමින් ඇතුළට එන්න අපේ ළඟ ගෙට් අවුට් නැහැ ජයවා ඒ නිසා එතුමත් ඉන්නවා ඒ වගේම ඔක්කොම හොඳ දක්ෂයෝ 21ක් ඉන්නවා ඒ නිසා ජයල තමුන්නාන්සේලා මේ කණ්ඩායමත් එක්ක අත්වල් බඳගෙන අපේ ශිරන්ත මැතිතුමත් එක්ක අත්වල් බඳගෙන මේ වැඩ කටයුතු කරන්න ඒ වගේම නිරෝෂ අතුකෝරළ මැතිණියත් මේ ප්‍රදේශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මම ඔබතුමන්ලට කියන්න කැමති අවසාන වශයෙන් අපි මේ වන විට ජායල සංවර්ධන පදනමක් බිහි කරලා හමාරයි. ඒ කියන්නේ බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි ජායලට උදව් කරනවා. ශක්තිය ලබා දෙනවා. ඒ වැඩපිළිවෙල අපේ ශිරන් තමරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ක්‍රියාත්මක කරනවා. අපේ අතුකෝරළ මැතිණියටත් ඒ වැඩ පිළිවෙල තුළ ශක්තිය ලබා දීලා
මේ ජාල පුරවරය අනිවාර්යෙන්ම සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරන්නට එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කැම වුණාසේම එතුමා ඒ කරපු ශක්තිමත් වැඩපිළිවෙල මෙතුමත් සමග අපි අනාගතයේදී දියත් කරනවාමයි කියලා ප්‍රකාශ කරමින් සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි වණක්කම් අස්සලාමු අලයිකුම් Thank you.